අපට ඕනෑ දේ ලැබෙන හැටි පාඩමේ ක්‍රියාකාරකම් කිහිපයක්ම එකවර ඔයාලාට කියලා දෙන්නයි මම සූදානම් වන්නේ. පළමුවෙන්ම අපි අවට පරිසරයේ ස්වභාවික දේ යොදාගෙන හදාගත් පාටවලින් චිත්‍ර නිර්මාණය කරන්නේ කොහොමද කියලා බලමු. මුලින්ම අපට අවශ්‍ය පාට සාදාගන්නේ කොහොමද කියලා බලමු. ගඩොල් කුඩු කරගෙන සාදාගත් රතු පාට. වදමලින් සාදාගත් රතු පාට. අඟුරු කුඩු කර කළු පාට සාදාගෙන තිබෙනවා. කටරළු මල් වලින් නිල් පාට. ගස්වල කොළ වලින් කොළ පාට. මම මේ විදිහට සාදාගත්තා. ගස්වල මල් කොළ තලලා මිලිකලා තමයි ඒ පාට වල ගන්නෙ. අඟුරු හා ගඩොල් කුඩු කර වතුර ටිකක් දමා දිය කිරීමෙන් එම පාටවල් සාදා ගත්තා. චිත්‍ර නිර්මාණයේ සඳහා පාට වර්ගවලට අමතරව බණ්ඩක්කා, හබරල හෝ කෙසෙල් පිටි කැබැල්ලක් ඕනෑ වෙනවා. සුදු A4 කොළයක්ද සොයා ගන්න. A4 කොළය පළල පැත්තගෙන හරි මැදින් ගසක කඳක් හැඩය ඇඳ ගන්න. ඒ කඳ මත ගඩොල් කුඩු කර සාදාගත් පාට බණ්ඩක්කා කැබැල්ලේ තවරා මේ විදිහට සීල් තබන ආකාරයට කඳ වැසෙනසේ තබන්න. අනෙක් පාට වර්ගත් ඔයාලා කැමති විදිහට ගසක් නිර්මාණය වන විදිහට සීල් තබන්න. ගස යට වැටි යති කොළ පෙන්වීමට කොළ පාට තවරාගත් බණ්ඩක්කා කැබැල්ලෙන් ගස යට සීල් තබන්න. බලන්න මේ සීල් මෝස්තර ක්‍රමයට අපි නිර්මාණය කළ ගස කොච්චර ලස්සනද. ඔයාලා කැමතිනම් මල්ලිත්තක් වුණත් මේ වාගේ ස්වභාවික දේ වලින් සාදාගත් පාට වලින් නිර්මාණය කරන්න පුළුවන්. චිත්‍රයක් අඳින්න ඕනෑ වුණාම පාට නෑ, කඩෙන් පාට පෙට්ටියක් ගන්න ඕනෑ කියලා ලත වෙන්න ඕනි නෑ. අපාවට තින දේ වලින් අපට පුළුවන් ලස්සන පාට වර්ග සාදා ගන්න. ඔයාලාත් උත්සාහ කරලා බලන්නකෝ. අපි හොඳට නිරෝගීව ඉන්නවනම් බෙහෙත් වලට මුදල් වියදම් කරන්න උවමනා වෙන්නේ නැහැ. නිරෝගීව ඉන්න පෝෂ්‍යදායී ආහාර වගේම ක්‍රීඩා කිරීමත් හරිම වැදගත්. ඒ වගේ ශරීරේ නිරෝගීව තියාගන්න තනිවම වුණත් ඔයාලාට කරන්න පුළුවන් ක්‍රියාකාරකම් ටිකක් මම කියලා දෙනවා. ඔයාලා එලිමහන්නට ගියාම ඒ ක්‍රියාකාරකම් වල යෙදෙන්න ඕනේ. බෝලයක් විසිකිරීම හා ඇල්ලීම හොඳ ක්‍රියාකාරකමක්. මිතුරෙක් හෝ සහෝදරෙක් සිටිනවා නම් ඒ අය සමග මේ ක්‍රියාකාරකම් කරන්න පුළුවන්. නැතිනම් තනිවම බෝලය උඩට විසිකර අල්ලන්නත් පුළුවන්. නිවසේ තරමක් විශාල වළල්ලක් තියෙනවා නම් එයත් විසිකිරීම හා ඇල්ලීම හොඳ ශරීර අභ්‍යාසයක්. පාසලේදී හෝ ළමා උද්‍යානයකට ගියාම ඔයාලාට පොළවේ ටයර් සවි කර තිබෙනවා දකින්න පුළුවන්. ඒ මත නොවැටි ඇවිද යාමට හැකිදයි බලන්න. රෝදයක් අතරින් රිංගා යාමද ඔයාලාට කරන්න පුළුවන්. නිවසේදී පනින ලණුවක් නැතිනම් ස්කිපින් රෝප් එකක් යොදාගෙන පැනීම සිදු කරන්න පුළුවන් දැයි උත්සාහ කර බලන්න. මෙය තනිව මුණත් කළ හැකි හොඳ ශාරීරික අභ්‍යාසයක්. දිනපතා ගණන් කරමින් වට කිහිපයක් ලණු පැනීම ඔයාලාගේ ශරීර වර්ධනයටත් නිරෝගී පැවැත්මටත් ලොකු උදව්වක් වේවි. ඔයාලා අම්මා සමග වෙළඳ පොලක් නිරීක්ෂණය කරන්න ගියානේ. එහිදී වෙළෙන්දන් හා බඩු මිලදී ගන්නෙන අයත් ඔයාලා නිරීක්ෂණය කරා. අපේ ගෙදරට එළවලු විකිණීම සඳහා අරන් එන
එළවළු අම්මා ගැන ගීතයක් මම දැන් ඉදිරිපත් කරනවා. ඔයාලා ඒ ගීතය කටපාඩම් කරගෙන ගායනා කරමින් එළවළු අම්මා කෙනෙක් වගේ රංගනයක් ඉදිරිපත් කර එය වීඩියෝ කර මට බලන්න එවන්න ඕනේ. ඒ වගේ ඇඳුමකුත් ඇඳගන්නවා නම් තවත් ලස්සන වේවි. अपिते कन्ने होंदे होंदे दे अरगिने इन्ना कुआ पूंछी वट्टक्का बीट्रूट बंडक्का कुआ पूंछी वट्टक्का बीट्रूट बंडक्का रसगुन पीरी होंदे लेवल अरगिने इन्ना रसगुन पीरी होंदे लेवल अरगिने इन्ना